මිත්‍රවරුනි සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද තමයි අපි Blossoms Family මේ YouTube channel එකෙන් අපේ ගීත ගැන ශ්‍රී ලාංකේය සිංහල ගීත සාහිත්‍ය සහ නිර්මාණය වෙච්ච ගීතාවලිය පිළිබඳව කතා කරන්න ආරම්භ කරන්න. ඉතින් ඔබ අපේ Blossoms Family YouTube channel එක මෙතෙක් subscribe කරලා නැත්තම් දැන් ඊට අවස්ථාව subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. ඔබට අපි ඉදිරිපත් කරන සියලු වීඩියෝ ඉන්පසු ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා මේ channel එක ප්‍රධාන වශයෙන් භාෂා තුනකින් අපි වීඩියෝ ඉදිරිපත් කරනවා. ඉතින් මේකේ අපේ දේශීය දේ ලෝකයට ගෙනියන්නත්, ලෝකයේ තියෙන යහපත් දේවල් අපේ රට තුළට ආමන්ත්‍රණයක් විදියට ඉදිරිපත් කරන්නත් මේ channel එක දෙපැත්තටම ප්‍රතිවර්තී විදියට ක්‍රියාත්මක වෙන බව ඔබ දන්නවා. ඉතින් මගේ දයාබර මිතුරියනි, අපි සිංහල ගීතය ගැන දැන් අපේ සාකච්ඡාව ආරම්භ කරමු. මේ වීඩියෝ එකේ ඉඳලා ඉදිරියට යන වීඩියෝ ඇතුළත් මේ ප්ලේලිස්ට් එක අපි මූලික වශයෙන් ඊස්ටර්න් සෝම්ස් 3 ප්ලේලිස්ට් එක විදිහට නම් කරනවා. පෙරදිග ගීත 3 ප්ලේලිස්ට් එක විදිහට. ඉතින් අපි සිංහල ගීතය ගැන කතා කරනකොට අපි දැන් මේ වෙනකොට අපි ලෝකයේ භූමි කලාපානුව දකුණු ආසියාවේ ප්‍රධාන කලා මාධ්‍ය වන ඒ බොලිවුඩ් ගීතාවලිය තුළින් අපි ඒ ගීතවලට සිංහල කියවීම අපි කරගත්තා මේ channel එකෙන්. ඊපසු අපි දමිළ ගීත සාහිත්‍ය ගැන ඔබට කතා කරා. ඒ වගේම බටහිර ගීත ගැන කතා කරා. දැන් අපි සිංහල ගීතයට යොමු වෙලා තියෙනවා. ඉතින් සිංහල ගීතය ගැන කියද්දී මට මූලික වශයෙන් කියන්න තියෙන්නේ ලෝකයේ අනිත් කලා නිර්මාණ දිහා ගත්තහම ඒ කලා නිර්මාණ අතරට මේ හෙළ කලා නිර්මාණ එකතු වෙනකොට ලෝකයේ අනිත් කලා නිර්මාණ හා මේ හෙළ කලා නිර්මාණ අතර තියෙන මූලික වෙනසක් තමයි අපේ කලා නිර්මාණ සියල්ලම මේ අපේ භූමියේ ඉපදුනේ. මේ භූමි ශ්‍රී ලංකා භූමියේ නිර්මාණය වෙච්ච කලා නිර්මාණ. ඉතින් මේ භූමියේ තියෙනවා විශේෂිත දෙයක්. ඒ තමයි අපේ භූමියේ මුල් බැසගත් බෞද්ධ දර්ශනය. මූලික වශයෙන් අපි සිංහල ජාතියක් විදියට මේ බෞද්ධ දර්ශනය කියන උතුම් දහමින් පෝෂණය වෙලා අපේ රටේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් ජීවත් වෙන්න අපි අනිකුත් ජනවර්ගවලට අපි අපේ සහයෝගය දීලා වුණ අපේ සහෝදරයන් විදියට අපි පිළිගනා අපේ රටේ අපි මේ ස්ථාපනය කරපු සිංහල බෞද්ධ සම්ප්‍රදාය බෞද්ධ සංස්කෘතිය තුළ බිහිවීම කියන ලක්ෂණය ඒ දාර්ශනික ලක්ෂණ බොහෝ විට අපේ කලා නිර්මාණවල අන්තර්ගත වෙනවා. ඉතින් ඒ ගුණයත් එක්ක මුසු වෙලා එන නිසා අපේ කලා නිර්මාණ ලෝකයේ සාමාන්‍ය සෞන්දර්යයේ අනිකුත් රටවල තියෙන කලා නිර්මාණ අතරට අපේ නිර්මාණ ආවම ඒ අපේ තියෙන ඒ බෞද්ධ දර්ශනයේ තියෙන නිරාමස බව බොහෝ විට ධනවන සුළු නිර්මාණ විදියට තමයි අපේ රටේ බිහි වෙන උසස් නිර්මාණ ඇතුළත් වෙන විශේෂයෙන් සිංහල බෞද්ධ පදනමින් බිහි වෙන නිර්මාණ. ඉතින් අන්න ඒක මූලික ලක්ෂණයක් අපේ කලා නිර්මාණ සම්බන්ධයෙන්. ඉතින් ඒක සාහිත්‍යයට පොදුයි. ඒ වගේම චිත්‍ර කැටයම් මූර්ති නිර්මාණය සංගීතය ගීත ගායනය වගේම නාට්‍යකරණය සිනමාව දක්වා ගිය මම හිතන්නේ අපිට ඒ සියල්ල ඒ ලක්ෂණය කතා කරන්න පුළුවන්. ඉතින් එබඳු සිංහල ගීතය නිර්මාණය වෙද්දී දැන් අපිට අද තියෙන ශතවර්ෂයක පමණ ගීත සාහිත්‍යයක් ශතවර්ෂයේ එකමාරක් වගේ තාසන්න කාලයක් ගණනය කරගන්න පුළුවන් ගීත සාහිත්‍යයක් මම හිතන්නේ අපිට තියෙනවා අපේ උරුමය විදියට. අපේ යටගියාවේ ගීත ගැන අපිට අදහසක් ලබා ගන්න පුළුවන් අපි දැනට තියෙන විද්‍යාත්මක පරීක්ෂණ අනුව
අපිට පෙනී ගිහින් තියෙන කාරණේ තමයි අපේ රටේ විද්වතුන්ට හෙළ භූමියේ මිනිස් වර්ගයා සෑහෙන දුර අතීතයක ඉඳලා මේ භූමියේ ජනගත වෙලා විකාශනය වෙලා තිබෙන බව මේ හෙළ භූමියේ මිනිස් වාසය ඇති වෙලා. ඉතින් ඒ හෙළ මිනිස් පරපුරට මේ වසර 2600කට පමණ පෙර මේ සම්බුද්ධ පරිනිර්වාණයත් සමග සිදු වුණ සිද්ධාමයත් එක්ක නැවත මේ අපි ජාතියක් විදිහට සකස් වීමක් වෙනවා. ඉතින් අපි අපේ නිර්මාණවල විශේෂයෙන් ඉදිරිපත් කරලා තිනෝ ඉතිහාසයේ පිරික්සා බලලා අපේ එළ රාජාවලියේ මේ අවුරුදු 2600කින් අපි එක්සත් වෙලා යම් විදිහකට අපි මේ රාජ්‍ය ස්ථාපනය කරගෙන මේ රාජවංශයක් බිහි කරගෙන එන ගමනේ පණ්ඩුකාභය වැනි රජවරුන්ගේ ඒ මූලිකත්වයෙන් බිහි වෙච්ච ජාතික එකමුතුව අර සිවුරු හෙළ ගෝත්‍රයක තුල සිංහල විදියට ඉදිරිපත් වීම කියන අර්ථකථනය තමයි අපි පිළිගන්නේ. මේ විද්‍යාත්මකව අපි ජාතිය බිහිවීම ගැන කතා කරනකොට මේ ජාතිය අලුතෙන් බිහිවීමක් කියන්නේ ඒතිවිච්ච ගෝත්‍රයක සත් වෙලා පසු එකට බෞද්ධ දර්ශනය ආභාෂය ලැබිලා ගොඩනැගිච්ච අපේ සම්ප්‍රදාය අනුරාධපුර පොළොන්නරු යුගයේ ඉක්මවල පසුව රාජධානි නිරිත දිගට සංක්‍රමණය වෙන ගම්පල යුගයට ඇවිල්ලා දඹදෙණිය කුරුණෑගල දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පල රයිගම සහ කෝට්ටේ විදියට පසුව කෝට්ටේ සීතාවක පස්සේ මහනුවර පසුව මහනුවරින් ඒක කෝට්ටේ කියන කොළඹ අගනුවර විදියට මාරු වෙනවා. එකම රටේ වෙනත් විශේෂයෙන් නුවර ගාල්ල ප්‍රධාන නගර විදියට සකස් වෙලා අද තියෙන වර්තමාන තවත් ඊට අමතර ප්‍රධාන නගර එකතු වෙච්ච සැකැස්ම දක්වා අපු අපේ ඉතිහාසයේ අපිට ගීත ගැන ඓතිහාසික සාක්ෂි සීගිරි ගීතේ මුලින්ම හමු වෙනවා. ඉතින් ඒ සීගිරි ගීත කැටපත් කවුරු ලියවිච්ච අපිට ඒ ගීතවලිය ඒ ගීත බොහොමයක් අපි කියවලා එදා හිටියේ විශේෂයෙන් අපේ දක්ෂ පුරා විද්‍යාර්ථී සෙනරත් පරණවිතාන වැනි එවැනි ප්‍රබුද්ධ විද්වතුන් විසින් මේ ගීත සිංහලට ආසන්න අපේ වර්තමාන සිංහල භාෂාවට ගලපලා ඒවයි තේරුම් ඉදිරිපත් කළා. එදා තිබිච්ච මිනිසාගේ බෞද්ධ දර්ශනය පෝෂණය වෙච්ච මිනිසාගේ රසවින්දනයේ දිගඵලල අපට දැනෙන්න තියෙනවා ඒ ගීතවලින් කොච්චර ප්‍රබුද්ධ මනසක්ද තිබුණේ කියලා. ඉතින් ඒ විදිහටම අපේ යම් යම් විදිහේ නිර්මාණ සාහිත්‍යයක් තිබෙන්න ඇති. අපේ ගීත සාහිත්‍යයක් අද අපට හරියටම කියන්න අමාරු නම් යම් විදිහක ගීත කලාවක් අපිට අත මුලින්ම හඳුනා ගන්න තියෙන්නේ ඒ හෙළ කලාකෙත ගැමි ජීවිතයෙන් පෝෂණය වෙච්ච. ඉතින් අපිට ගීත ගැන මුලින්ම කතා කරන්න වෙන්නේ නිසා ජන සාහිත්‍ය තුළින් එන ජන ගී නිර්මාණවලින්. ඉතින් මුලින්ම සියවස් ගණනක් තිස්ස කෘෂිකාර්මික දිවි පෙවතකින් පක්කව පසුව යකත් ජීත යුගයේ නොයි අමතර රැකියා එකතු වෙලා කොහොම නමුත් අපිට ජන කවි සාහිත්‍යයක් තිබුණා. ඒ ජන කවි සාහිත්‍ය තුළ අපේ නිර්මාණ ශක්තිය අපේ පොදු ජනතාව තුළ වැඩුණා. ඉතින් කාරණයක් විදිහට කුඹුරු කුවිතැන ආශ්‍රිත ගොයම් කවි ඊට පස්සේ ගොයම ආරක්ෂා කරන යුගයේ පැල් කවි පීදෙන ගොයම ආරක්ෂා කරන කාල සීමා නෙලන කාලෙදි නිලුම් කවි නෙලන අවස්ථාවේ ඊළඟට බැත පාහිනීවක් කමතේ කටයුතු වෙන අවස්ථාවේ කමත් කවි මේ විදිහට මූලික වශයෙන් ගොවිතැන මුල් කරගත්ත ජන ගීත සාහිත්‍යයක් නිර්මාණය වෙනවා. කාව්‍ය විදිහට කවි සාහිත්‍යයක් පසු තවත් රැකියා එකතු වෙනවා. ඉතින් ඒවට එකතු වෙනවා පාරු කවි ගැල් කවි පතල් කවි නොයික් ආකාරය. ඉතින් අමතක කරන්න හොඳ නැහැ මේ සියල්ලට අතර මේ ජන ජීවිතයේ තිබෙච්ච මේ රැකියා කරගෙන ලබා ගන්න ආදායමෙන් මුල් කොටස් වලින්
ඒ තිවිච්ච පූජනීය ආගමික ස්ථානවලට අවශ්‍ය පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර කරගෙන ඒ සඳහා වන්දනා ගමන්වල යෙදිලා එතෙන්දී තුන් සරණේ වන්දනා කවි පවා ගායනා කරමින් එවැනි ගීත සාහිත්‍යයකින් තමයි අපේ ජාතික නැත්නම් අපේ මේ ගීත සාහිත්‍යය ගැන අපිට කතා කරන්න වෙන්නේ. ඉතින් යටත් විජිත යුගයේ ක්‍රමක්‍රමයෙන් ඇදී යනකොට ලෝකයේ මේ තාක්ෂණික දියුණුවත් එක්ක නිර්මාණ බිහි වෙන්න ගත්තාම ඒ ගීත නිර්මාණවලට අනුකූල වෙන විදිහට අපේ මේ දේශීය ජන ගී ඒ තිබිච්ච කලා අංග අපේ අනන්‍යතාවයකින් ලෝකයට ඉදිරිපත් කරන ප්‍රවණතාවයක් ඉතින් ඇති වෙනවා. ඉතින් ඒකට යටත් යුගයේ ඒ පිටරටවල තිබිච්ච ගීත නිර්මාණ ආකාර එතනට යම් බලපෑමක් කරනවා. ඉතින් ඒ තුළින් තමයි ඒ අත්දැකීම් උකහාගෙන තමයි පසුව මේ සිව්පද කවි පසුව ගීත නිසඳ ගීත එවැනි ආකාරයකට සකස් වෙන්නේ. දැන් අපේ පැරණි තිබිච්ච ඒ බණ කතා කීමෙන් ඒක විකාශනය වෙලා පසුව ලෝකේ ආකාරයට කේටි කතා නවකතා ආදී ඒ විදිහට වෙනස් වුණා වගේ මේ ගීත සාහිත්‍යයත් ඒ විදිහට ගොඩනැගෙනවා. ඉතින් එතනදී මේක එකපාරට ජනගත වෙන්නේ නැහැ, ඒක ක්‍රමක්‍රමයෙන් වෙන්නේ. ඉතින් එතනදී මුලින්ම අපිට සමීප ඉන්දියානු ආභාෂය අනුව ඔය නූර්ති කෝලම් එවැනි නාට්‍යමය දේවල් වලට මේ ගීත මුලින් මුලින් භාවිතා වෙන්න ගන්නවා. ඉතින් ඒ අනුව මුලින්ම ඒ සංචාරක නාට්‍ය කණ්ඩායම් විදිහට පසු මෙවත් තියටර් නාට්‍ය කණ්ඩායම් විදිහට සකස් වෙනවා. ඒ ක්ෂේත්‍රයේ තමයි ක්‍රමක්‍රමයෙන් දේශීය සිනමාව බවට පත් වෙන්නේ. ඉතින් මේ වෙන විට ගුවන් විදුලිය එකතු වෙනවා සංනිවේදන ඒ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව තවදුරටත් වර්ධනය වෙලා බ්‍රිතාන්‍ය පාලනය යුගයේදී ගුවන් විදුලි සංස්ථාව ආරම්භ වීමත් එක්කම මේ තැටි යුගයේ ග්‍රැමෆෝන් තැටි යුගයේ ඒ ඔස්සේ මේ ගීත සාහිත්‍ය වර්ධනය සිදු වෙනවා. ඉතින් මුලින්ම ඒ පූර්වගාමි ගීත සාහිත්‍යයේ ඒ තියටර් ගායනී දායක වෙච්ච ශිල්පීන් තමයි. ඉතින් ඔවුන්ගෙන් කැපී පෙනෙන අය ගැන අපිට කතා කරන්න පුළුවන්. ඔවුන් සිනමාවේ මූලාරම්භක අය විදිහට ඒ උදාහරණ විදිහට ඩී ජයමාන්, රුක්මණී දේවි, එවන් ඩීසි ඩැනියෙල් මහත්මිය වගේ කලාකරුවන් අපේ මේ ගැන මුලින්ම කතා කරන්න පුළුවන්. ඉතින් සිනමාව දියුණු වෙනකොට ගුවන් විදුලියත් සිනමාවත් මූලික කරගෙන දක්ෂ කලාකරුවන් බිහි වෙනවා. ඉතින් මේ මුල් යුගයේ අය විදිහට අපිට ගායන ශිල්පීන් රැසක් ගායන ශිල්පීන් රැසක් මතකයටත් නැගෙනවා. ඒ කොහොම වුණත් අපිට මේ අපේ දේශීය ගීයාර අපි අනුකරණ විදියට තමයි මුලින්ම ඉන්නේ. නමුත් දේශීය පදමාලා නිර්මාණය කරමින් මේ ගීයට අනන්‍යතාවය දෙන්න කැපවෙච්ච ගීත රචකයන් තමයි ඒකට මුල් වෙන්නේ. ඉතින් ඒ අතරින් අපිට ආනන්ද සමරකෝන් මැතිතුමාව ඒ අසහාය ගීත රචකයා අපේ ජාතික ගීය පවා නිර්මාණය කළේ එතුමා එවැනි කලාකරුවන් මුලින්ම මතක් කරන්න වෙනවා. ඉතින් ඉන් පස්සේ තව සිනමා ගායනය තුළින් අතිශය ඉහළ තැනකට මේ ගීතය ගෙනාව මොහිදින් බෙක්, ඒ වගේම ගායන ශිල්පිනී GSB රාණි එවැනි අය අපට සදා අනුස්මරණීය සිහි කරන්න අවශ්‍යයි. ඉතින් මෙහෙම වැඩෙන එළ ගීත සිනමාවත් ආශ්‍රය කරගෙන මේකට තව දේශීය ලක්ෂණ කවන්න යම්කිසි උත්සාහයක දරපු කලාකරුවෝ තමයි අපිට අතිශයින් මතක් කරන්න ඕනේ. අපේ හෙළ ගීතය ගැන පරිේශනාත්මකව යටත් විජිත යුගයෙන් අපි නිදහස ලබනකොට මේ මම මේ කියපු කලාකරුවන්ට සමාන්තරව මේ ගීතය ගැන පරිේශනාත්මකව සිංහල ගීතයක් කොහොමද මේ ලෝකේ ජනප්‍රිය බටහිර ගීත වලට තරඟ කරන්න සිංහල ගීත කොතනටමද ගෙනියන්න ඕන, මේ ගැන පරීක්ෂණය කරපු සංගීත විද්වතෙක් විදිහට අපිට සුනිල් ශාන්තයන් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් එතුමා තමයි මුලින්ම මේ ක්ෂේත්‍රයේ ගැන පරීක්ෂණ කළේ. ඉතින් එතුමාගේ ගීත ගණනක් තියෙනවා, අපි ඒවා මේ වැඩසටහනේ යථා කාලෙදී බලමු. ඊළඟට එතුමාගේ මගේ යමින් පසුව ඊට එතුමාටත් වඩා මේ දේශීයත්වය උකහාගත්ත
සංගීත පඩිරුවන වැනි අමරදේවයන් වැනි සංගීත පඩිරුවන් නන්දා මාලනී වැනි සංගීත ආචාර්යතුමියක් අපේ රටේ මේ සංගීත ශාස්ත්‍රය ආලෝක කරන්න පැමිණිය සම්ප්‍රාප්ත වුණා. ඉතින් ඉන්පස්සේ එළඹෙන යුගය තුළ ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ මග යමින් විටක ජනප්‍රිය ධාරාව සිනමාවට ගීත ගායනාය අතර ඒ වගේම ප්‍රබුද්ධ මට්ටමින් කියන්නේ අපේ වඩාත් දේශීය ගායනයේ ඒ ආකාරයට විවිධ ගායන ශිල්පීන් වරින් වර එකිනෙකනා අතර අපිට ජන තරංගයක් නැගෙන ආකාරයට විටක ජනප්‍රිය ධාරාවයි විටක ප්‍රබුද්ධ ධාරාවේ මේ විදිහට අපිට විශාල ප්‍රමාණයක් ගායන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් පසුව අපි ගීත සාහිත්‍ය පෝෂණය කරන්න ගන්නවා. පසුගිය සියවස් සාමාන්‍යයෙන් 20 වෙනි සියවසේ අවසානය වෙන විට අපිට සෑහෙන අනුස්මරණීය ගීත සාහිත්‍ය එකතු වෙලා ගොඩනැගිලා තියෙනවා. ඉතින් විටක එච්.ආර්. ජෝතිපාල චූරින්මණි ජනප්‍රිය ධාරාවේ ශිල්පීන් විටක වික්ටර් රත්නායක වැනි ඒ වඩාත් දේශීය ගීතවලට දේශීය සංගීත පරිශකයන් ඔවුන් අතර කිසිම ඝට්ටනයක් නැහැ. බොහොම සහයෝගයෙන් මේ කලා කටයුතු ඇදිලා ගියා ඉදිරියට. විශේෂයෙන් 70 දශකයේ අපේ රටේ ගීත සාහිත්‍යයේ අනර්ගතම යුගයේ විදියට අද සලකන්නේ. මොකද විශිෂ්ටම නිර්මාණ රැසක් බිහි වෙච්ච යුගයේ ඒ යුගයේ. ඉතින් අපි එනවා 21 සියවසට තවත් ගීත නිර්මාණ එකතු වෙනවා. නවීන තාක්ෂණයේ වැඩියෙන් යෙදවෙනවා. ගායන කණ්ඩායම් විදිහට බටහිර කරණයට තව ලක් වෙනවා. අපේ රට තුළම වෙනම බටහිර නිර්මාණ රැල්ලක් වෙනම බිහි කරනවා. ඒ මූලිකත්වයේ පුරෝගාමිත්වය අපිට දෙන්න පුළුවන් ක්ලැරන්ස් විජේවර්ධන වැනි ශිල්පීන්ට. ඔවුනුත් යම් විදිහක විශිෂ්ට සංගීත පරිශකයන් අපේ රටේ. ඉතින් මෙන්න මේ විදිහ ගීත රැල්ලක්. ඒ වගේම තවත් සාමාන්‍ය සමාජයේ තව නොයෙක් ස්තරවලට ආරත් ජනතාව අමතන වෙනත් ශෛලීන් වල ගායන ශිල්පී අපිට උදාහරණයක් විදිහට නිහාල් නෙල්සන් වැනි එවැනි නොයෙක් සම්ප්‍රදායන් වල කලාකරුවන් අපිට මේ අපේ හෙළ ගීත සාහිත්‍යයේ තුලට හමු වෙනවා. ඉතින් අද දක්වා වැඩෙන අපේ මේ ගීත සාහිත්‍යය ගැන වර්තමානයේ මේ යුගයේ දක්වා මේ වැඩසටහන් පෙළේ මේ ප්ලේලිස්ට් එකකින් එක අපි ඒ ගීත ගැන කතා කරමින් ගීත පිළිබඳ රසවින්දනයන් තුළින් අපි අපේ මේ රසවින්දන ධාරාවක් පෝෂණය කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සෞන්දර්යාත්මක අපේක්ෂාව ඇතුව අද මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. අදට අපි ඊළඟ වීඩියෝ එක ඉඳලා එක් එක් කලා ශිල්පීන්ගේ නොයෙක් නිර්මාණ ගැන තව කතා කරමු. ඉතින් සුපුරුදු පරිදි අද ඔබෙන් ඔබට සුන්දර සුබ දවසක් ප්‍රාර්ථනා කරලා අපි සමු ගන්නවා. ජයෙන් ජයම වේවා කියලා පතනවා. සුරච්චාම මම බ්ලොසම් ෆැමිලි අපේ YouTube channel එක වෙනුවෙන්. ඉතින් අපි නැවත හමුමු සිංහල සුභාවිත ගීත ගැන කතා කරමු.